ජනපති පාලනය කිරීම ව්‍යවස්ථාව අත්හිටුවීම අධිකරණයේ අරමුණ නොවේ. ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි කියන්නේ ලංකාදීප පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. අපි ටිකක් වැඩිපුර යමු මේ ගැන පුවත්පත මොන වගේ තොරතුරක්ද සඳහන් කරලා තියෙන්නේ කියලා බලන්න. රංජන් කටුගම්පලගේම වාර්තාව ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම අධිකරණයේ අරමුණ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශ කළා. අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සඳහා නාමයන් නිර්දේශ කිරීම වළක්වාලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමේ හෝ ඉවත් කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කැඳු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරේරාජා සහ දිලීප් නවාසන මහතුරු මෙසේ ප්‍රකාශ කරලා තියෙනවා. අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ සෙසු විනිසුරු දුහුර සඳහන් නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමේ හෝ ඉවත් කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කොට තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉල්ලා ගුණකට තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු වන එස් තුරේරාජා, ශිරන් ගුණරත්න සහ දිලීප් නවාසන මහතුරුන්ගෙන් සඳුම්ලත් විනිසුරු මණ්ඩලක් හමුවේ මේ සම්බන්ධයෙන් වන නඩුව සලකා බලලා තියෙනවා. දඹර අමිල හිමියන් සහ මහාචාර්ය මහින් මෙන්ඩිස් මහතා ගුණ කර ඇති මෙම පෙත්සමය වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවසදායක සභාවේ සමාජිකින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා කියලා පුවත්පතේ තොරතුරු ගණනාවක් වාර්තා කරලා තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම අධිකරණයේ කිසිම අරමුණක් නැති බව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය පැහැදිලි ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ජනතාවට මම මුලින්මත් කිව්වා වගේම ජනතාවට දැඩි විශ්වාසයක් තබා තිබෙන්නේ අද වන විට මේ ප්‍රධාන කුළුණු තුනෙන් ගත්තට පස්සේ අධිකරණය සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා අධිකරණය තමන්ගේ කටයුතු ස්වාධීනව බොහෝ දුරට මේ පවත්වාගෙන යද්දී තමයි ඇතැම් විට චෝදනාවන් එල්ල වෙන්නේ. අධිකරණයේ සමහර වෙලාවට ලබා දෙන තීන්දුව තීරණ සහ ඒ කටයුතු සම්බන්ධයෙන්. මොකද අපි දැක්ක පහුගිය දවස්වල දේශපාලචින් අධිකරණයේ සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කරමින් එල්ල කරන ප්‍රකාශයන්. ඉතින් ඒ සම්බන්ධයෙන් වන විරුද්ධව ඊට එරෙහිව නීතිච්ඡ සංගම් එළියට ඇවිල්ලා ප්‍රකාශයක් නිකුත් කළා. මේ සම්බන්ධයෙන් අපිට අභ්‍යන්තරය බරපතල විදිහට සාකච්ඡා කරන්න අමාරුයි. මොකද මේ කුළුණු තුන නිසියාකාරයෙන් රටක තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් රටේ ස්වාධීනත්වය නැති වෙනවා. හැබැයි පැහැදිලිව සඳහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. විධායකයේ ව්‍යවස්ථාදායකයේ කියලා කියන්නේ දේශපාලනික කරුණු මත දේශපාලනික සත්වීන් ජීවත් වන ස්ථානයන් දෙකක්. හැබැයි අධිකරණයේ ස්වාධීනව කටයුතු කරනවා. ඉතින් ඒ නිසා එහි බලය ආරක්ෂා කර ගැනීම, බලය පවත්වාගෙන යාම සහ ජනතාවගේ විශ්වාසය මේ ආකාරයෙන් පවත්වාගෙන යාම බොහෝ සෙයින්ම වටිනවා, වැදගත් වෙනවා. එය දේශපාලචින් වන සෑම සියලු දෙනාම රටේ පාලකින් දේශපාලචින් පක්ෂ විපක්ෂ සියලු දෙනා අවබෝධ කරගත යුතුයි. මොකද දේශපාලචින් වන ඔබටත් ව්‍යවස්ථාව නිර්වචනය කර ගැනීමක් වෙන්න පුළුවන්. ඔබට සිද්ධ වෙන අසාධාරණයක් වෙන්න පුළුවන්. ඔබට යන්න තියෙන්නේ අධිකරණයට. ඔබට පිහිට පතන්න තියෙන්නේ අධිකරණය. ඒ නිසා ඒ පිළිබඳව බොහෝ විට එකපාරක් දෙපාරක් නෙමේ සිය දහස් වාරයක් සිතා බැලීම වැදගත් වෙන යම් ප්‍රකාශයක්. ඔබට තියෙන වරදාන වරප්‍රසාද වෙන්න පුළුවන්, මුක්තිය වෙන්න පුළුවන්. ඔබට තියෙන සමහර වෙලාවට අයිතීන් වෙන්න පුළුවන් දේශපාලචින්ට ඒවට මුවා වෙලා හෝ බලයට මුවා වෙලා යම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් යලි යලි සිතා බැලීම අත්‍යවශ්‍ය වෙනවා දේශපාලචින් කියලා ඔබට කියන්නේ. ඔබට අසාධාරණයක්, ඔබට ප්‍රශ්නයක් වුණොත් යන්න වෙන්නේ අධිකරණයටම නිසා.